ඊළඟට ටියුට් එකේ ඊළඟට බැලුවොත් ඔයගලන්ට පෙනෙයි තියෙනවා ඕඩර් ඇක්සියම්ස් කියලා જાතියක්. හරිද? දැන් මේ කතා කරේ මම නිකන් අදහස කියන්නේ මේ කතා කරේ පුතේ සංඛ්‍යා පද්ධතියක තියෙන එලිමන්ට්ස් අවයවවල විවිධ අවයවවල පැවැත්මනේ. සහ ඒව ගණිත කර්මවලට බලපාන විදිහේ අවශ්‍යතානේ. ඒ කිව්වේ දැන් සංඛ්‍යා පද්ධතියේ බිඳුව කියලා කෙනෙක් ඉන්න ඕන. එක කියලා කෙනෙක් ඉන්න ඕන. ඍණ සංඛ්‍යා තියෙන්න ඕන. සංඛ්‍යාවල පරස්පර තියෙන්න ඕන. එකතු කරද්දි මෙන්න මෙහෙම කරත් අවුලක් නැති වෙන්න ඕන. එකතුව මොන අතට කරත් අවුලක් නැති වෙන්න ඕන. ගුණිතටත් එහෙමයි. ඩිස්ට්‍රිබියුට් කරන්න පුළුවන්. ඕනේ අපි දැන් මේ කිව්වේ. ඕකෙන් කියවෙන්නේ ඇත්තටම එලිමන්ට් සමහර ස්පෙෂල් එලිමන්ට්ස් වල එක්සිස්ටන්ස් එකයි. يعني පැවැත්මයි අර ගණිත කර්මවල යෙදීමේ පිළිවෙල හෝ ඒ වගේ දේවල්. ඊළඟට කතා කරන්න යනවා ඕනම නම්බර් සිස්ටම් එකක් පිළිපදින්න ඕන ඕඩර් එක සම්බන්ධව. ඒ කියන්නේ පෙළ ගැස්ම සම්බන්ධව තියෙන ඇක්සියම්ස් කීපයක් ගැන. අපි ඒ ටික හඳුන්වනවා ඕඩර් ඇක්සියම්ස්. ඇත්තටම ওই ඕඩර් ඇක්සියම්ස් කියන්නේ වෙන මොනවත් නෙවෙයි මූලික අසමානතා නීති. අපි ඕකට කියනවා අසමානතාවල තියෙන ප්‍රත්‍යක්ෂ කියලා. ඇක්සියම් එකකට අපි ප්‍රත්‍යක්ෂයක් කියලාත් කියනවනේ. කියන්න පුළුවන්. ඒතකොට දැන් ඔයි තියෙන්නේ අසමානතාමය නීති ටික. මූලික ප්‍රත්‍යක්ෂ ටික. ඕගොල්ලෝ මන් දන්නේ මතකද කියලා අසමානතා පාඩම උගන්වද්දී අපි ඔය සෙට් එක කොහොම උගන්වනවා. හරි. බලන්න එක අපි ටිකක් කියවල බලමු අදහස් ටික බොහොම සරල එකක් තියෙනවා. මේක තේරුම් ගන්න පුළුවන්. පළවෙනි එක. ඔන්න කියනවා පුතේ. For all a b in s. දැන් අපි s කියමු. Exactly one of a less than b, comma a equal b, comma a greater than b is true. හරි නේද ඉතින්? දැන් නම්බර් සිස්ටම් එකක තියෙන මොනවා හරි දෙන්නෙක් ගත්තොත් කවුරු මොන දෙන්න ගත්තා සිද්ධි තුනයි වෙන්න පුළුවන්. අපි ඕකට කියනවා අර ත්‍රිදාකරණ නීතිය. සිංහලෙන් කියන්නේ නම් එහෙමයි. ට්‍රිපල් ලෝ එකක් ඔයි තියෙන්නේ. තුන් දෙනෙක් සිද්ධි තුනයි වෙන්න පුළුවන්. සිද්ධි තුන එකයි. එක්සැක්ට්ලි 1 එකයි වෙන්න පුළුවන්. සංඛ්‍යා දෙකක් ගත්තොත් AB කියලා එක්කෝ AB ට වඩා අඩුයි නැත්නම් සමානයි නැත්නම් වැඩි. බොහොම සරලයි. ඔය සරල දෙයි. දැන් ඕක නේද පදනම් වෙලා තියෙන්නේ නම්බර් ලයින් එකට. අඩු නම් වමෙන්. නේ සංඛ්‍යාවක් සංඛ්‍යාවකට වඩා අඩු නම් වමෙන්. වැඩි නම් දකුණින්. සමාන නම් ඒක උඩ සමපාත. එකම තැන. හරිද? රයිට්. හොඳයි. ඊට පස්සේ කියනවා දෙවෙනි ඕඩ ඇක්සියම් එක. දෙවෙනි ඕඩ ඇක්සියම් එකේ කියනවා for all a b c in s if a less than b and b less than c imply a less than c. හරිද ඉතින්? ඔයි කියන්නේ මොකද්ද? අර සරල නීති අපි ඕකක් දන්න ඕකක් ප්‍රත්‍යක්ෂයක් ඇත්තරමනේ. අපි අසමානතා පාඩමේදී A level PO වලට තියෙන ওই අසමානතාවයේ තියෙන මූලික ප්‍රත්‍යක්ෂ ටික ලියනවා. සංඛ්‍යා දෙකක් තියෙන්නේ ඔන්න ওই අසමානතාවලට ගැලපෙන්න නම් දෙපැත්තේ තියෙන සංඛ්‍යා දෙක ওই මූලික නීතිය පිළිපදින්න ඕනේ. අපි ලියමු ඕඩර් ඇක්සියම්ස්. හරි මෙන්න පළවෙනි එක for all a b in s. මම s කියලා ගත්තේ ওই හැමෝටම පොදුවේ නමක් සෙට් එක කියන එක පෙන්නන්න. හරි. එතන එක්කෝ මේ දේවල් තුන එකයි. A කුඩයි B, A සමානයි B, A විශාලයි B. පළවෙනි එක. අංකනේ ඔයගොල්ලෝ තියෙන වාක්‍යෙම ලියන්න මම මේ කෙටියෙන් ලියන්නේ. For all AB C in S. A කුඩයි B නම් B කුඩයි C නම් imply වෙනවා. A කුඩයි C බව. අන්න දැක්කද implication එක. Implication එක කියන්නේ අර ඇඟ වෙනවා කියන එක. A වඩා B වඩා A අඩු නම් C වඩා B අඩු නම් අනිවාර්යෙන් ඉතින් C වඩා A අඩු වෙන්න ඕන. නැත්නම් වැරදි. නේ? අනිවාර්යෙන් ඒක වෙන්න ඕන. එතන මේ ඉම්ප්ලිකේෂන් එක අනිත් පැත්තට වෙනවද? A වඩා C, ඒ කියන්නේ C වඩා A අඩුයි. ඔව්. ඒකෙන් කියන්න පුළුවන් ද පුතේ A වඩා B කෙනෙක් ඉන්නවා එයා වැඩි B වඩා C වැඩි කියලා. එහෙම කියන්නේ කොහොමද? B කොහෙ ඉන්නවද කියලා දන්නේ නැහැ. කවදාවත් මේකෙන් අරයා ඉම්ප්ලයි කරන්න බෑ. ඒ මොකද අතන තියෙන ප්‍රමාණය ඉඳලා මෙතෙන්ට ඇද්දි data loss එකක් වෙනවා. මේ தත්ත්වේ නැති වෙනවනේ. දෙපැත්තේ දෙන්නනේ සෙට් වෙන්නේ මෙතෙන්ට. එතන B එකේ තොරතුර ගානේ අයින් වෙනවා. තේරුණාද? එතකොට මේ ඉම්ප්ලිකේෂන් එක රිවර්ස් කරන්න බෑ. මේ කවදාවත් if and only if එකක් නෙවෙයි. මෙහෙම වෙනවා නම් මෙහෙම වෙනවා. හැබැයි මෙහෙම වෙනවා නම්ම විතරක් නෙවෙයි මේක වෙන්නේ. තව දේවල් වලත් මේක වෙන්න පුළුවන්. ඒක නිසා මේ පැත්තට ඉම්ප්ලයි කරන්න බෑ. ඩබල් ඉම්ප්ලිකේෂන් එකක් කරන්න බෑ. පැහැදිලිද? කොහොමද? මේ වෙන නිකන් මේ පැත්තට යන්නත් බෑ. රයිට් ඔය අංක 2, අංක 3 බලන්න. For a b c in r a could i b imply a plus c ඔයි කියන්නේ පුතේ ඔකත් අපි දන්නවනේ ඔකත් අර මූලික නීතියක්නේ මොකද්ද
ඔව් යම් කිසි අසමානතාවක් තියෙනවා නම් මෙහෙම ඒක ඇර කියන්න පුළුවන් දෙපැත්තටම එකම සංඛ්‍යාව අපිට එකතු කරන්න පුළුවන් p + c දැක්කද ඔව් ඉතින් මේ අසමානතාව වල මූලික නීති ඕයෙන් පටන් ගන්න තමයි අසමානතාවේ ද්විතීක නීති ටික හදාගන්නේ මොනවාද අර ද්විතීක නීති කියලා තියෙන්නේ අසමානතාවේ මේ අසමානතාව දෙකක් ලකුණු එකම අතර තියෙනවා නම් එකතු කරන්න පුළුවන් ආ දෙපැත්තම දනනම් අසමානතාව දෙක ගුණ කරන්න පුළුවන් ලකුණුට අවුලක් වෙන්නේ අර n වෙනි බල දෙන්නේ ඉරට්ටේ බල ගන්න පුළුවන් ඔත්තේ බල ගන්න පුළුවන් පරස්පර ගන්න පුළුවන් ඒ ද්විතීක නීති ඒව හැදෙන්නේ මේ වෙන්නේ මේ මූලික නීති වලින් මේ මූලික දේවල් ටික අපි අනිවාර්යයෙන්ම ඕඩර් ඇක්සියොම්ස් විදිහට පිළිගන්න. ඒතර බලන්න යම් කිසි පද්ධතියක තියෙන එලිමන්ට්ස් ඕඩර්ඩ් කරන්න. ඒ කියන්නේ පටිපාටිගතේ විදිහකට හදන්න. පිළිවෙලට හදන්න ගැළපෙන නීති ටික තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? ඔකේ අයිඩියා එක ඔලුවට ගන්න ඉතින් හරිද? ඒක තමයි ඇත්තටම ඕන කරන්නේ මෙතන. වෙන මොනවත් නෙවෙයි. රයිට් ඊට පස්සේ අපි බලමු අන්තිම එක මොකද්ද? A B in S A කොඩා A B in C greater than 0. අසමානතාවක් ධන අගයකින් ගුණකරන කියන්නේ නේද? For all A B in S A කොඩා B and C greater than 0 implies AC less than BC. ධන සංඛ්‍යාවකින් ගුණ කරාම අසමානතාවේ දෙපැත්තම ලකුණ මාරු වෙන්නේ නැහැ. ඒතර ඍණයකින් ගුණ කරොත් මාරු වෙනවා. ඒක මේකෙන් හදතයි. මේකම අවස්ථාවක් එච්චරයි. හරි? ඉතින් ඔන්න ඔහොම තමයි ওই වැඩ ටික වෙන්නේ. කතාව පැහැදිලිද? ඒතර ඔන්න ওই ටිකක් ගැලපෙනවා නම් අපි කියනවා පුතේ ඕඩර් ඇක්සියොම්ස් නුත් පිළිපදින ෆීල්ඩ් ඇක්සියොම්ස් නුත් පිළිපදින සෙට් එකක්. පොදු නමක් දෙනවා. ඕඩර්ඩ් ෆීල්ඩ් එකක් කියලා. අපිට ඕඩර් එකකට හදන්නත් පුළුවන් වෙන ෆීල්ඩ් එකක් තමයි ওই ටිකටම ගැලපෙන කට්ටිය විදිහට ඒක. ඒතර කෙනෙක් ඇහුවොත් ඉන්ටිජර්ස් ඉන්ටිජර්ස් කතා කරලා වැඩක් නැහැ. ඉතින් ඉන්ටිජර්ස් ඕවට ගැලපුණත් වැඩක් නැහැ නේ. ෆීල්ඩ් එකක් නෙවෙයිනේ. ඕඩර් ඇක්සියොම්ස් ටික පිළිපදිනවා ඉන්ටිජර්ස්. බලන්න අරගෙන. ඔව් ඉතින්. ඕනම ඉන්ටිජර්ස් තුනක් දෙකක් ගත්තොත් මේකට ගැලපෙන්නේ නැද්ද? ගැලපෙනවා. මේකට ගැලපෙන්නේ නැද්ද? ගැලපෙනවා. එකතු කරන්න පුළුවන්ද? පුළුවන්. ගුණ කරන්න ඒත් පුළුවන්. ඉතින් අවුලක් නැහැ. ඉන්ටිජර්ස් ඕඩර් ඇක්සියොම්ස් පිළිපදිනවා. වැඩේදී ෆීල්ඩ් ඇක්සියොම්ස් පිළිපදින්නේ. ඒතර ඉරෂනල් චෙක් කරන්න ඕනේ. ඉරෂනල් නම්බර්ස් කියන්නේ අර අපරිමේය සංඛ්‍යානේ. වර්ගමූල සංඛ්‍යානේ. ওই වර්ගමූල දෙක තු වර්ගමූල තුන වගේ චෙක් කරලා බලන්න. ගැලපෙනවා වෙන්න පුළුවන්. ඕ අනිවාර්යෙන්. මූලික දේවල් වලට හානියක් වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ අපි ගත්තොත් රෂනල් කොහොමද ගැලපෙනවා? රියල් රියල් ඉතින් රියල් ගැලපෙන්නේ නැද්ද? අපි මෙච්චර දවසක් රියල් නම්බර්ස් එක්කනේ වැඩ කරේ. ඒතර අසමානතාවත් එක්ක මේ එකක්වත් අවුලක් වෙන්නේ නැහැ. ඒතර මොනවද ගැලපෙන්නේ නැත්තේ ඕඩර් ඇක්සියොම්ස්? ඇයි පුතේ ඉමේජිනරි නම්බර්ස්? ඉගෙන අතාත්වික ඔව් අතාත්වික සංඛ්‍යාව සසඳන්න බෑ අපි පියෝ වල අසමානතා ඉනීක්විලිටිස් පාඩම පටන් ගන්න මෙහෙමනේ අසමානතා වලදී අපි කතා කරන්නේ තාත්වික සංඛ්‍යාව විතරයි හේතුව මේ ඕඩර් ඇක්සියොම් සෙට් එකට අර ඉමේජිනරි නම්බර්ස් ගැලපෙන්නේ නැහැ හේතුව තමයි ඉමේජිනරි නම්බර්ස් කියන ඒවාට අපිට එහෙම තැනක් දෙන්න බෑ සංඛ්‍යා රේඛාවක පටිපාටිගත කරලා පෙන්නන්න බෑ ඒතර දැන් කෙනෙක් කියයි ඉතින් සර් එතකොට අතාත්වික අක්ෂය කියලා එකක් අපි සංකීර්ණ සංඛ්‍යාවල ඉගෙන ගත්තා කි නෑ පුතේ ඒකේ අතාත්වික අක්ෂය වුණාට නම ඒක හිටියේ තාත්වික සංඛ්‍යා. ඔගොල්ලෝ නම් මතක් කරලා බලන්න. රියල් ඉසෙඩ් එකයි IM ඉසෙඩ් එකයි ඒ දෙන්නම තාත්විකයි. තේරුණාද? එතකොට ඇත්තටම බැලුවොත් අතාත්වික සංඛ්‍යා වලට ජ්‍යාමිතික නිරූපණයක් දෙන්න පුළුවන් උනේ තාත්වික සංඛ්‍යා රේඛා දෙකකින්මයි. ඒක නිසා හොඳට මතක තියාගන්න අතාත්වික සංඛ්‍යා අසමානතාව වලට අපිට ගන්න බෑ. දැන් මට කියන්න බෑ පුතේ 2 ධන i. 2 ධන i කියන කෙනා ඍණ 3 ධන 5 i කියන කෙනායි කවුද වැඩි කියලා? එකට වඩා නම් අයි සංගුණක සැලකුවොත් පහ වැඩි තාත්වික කොටස වැඩිකුවොත් සැලකුවොත් දෙක වැඩි කොහොමද කියන්නේ මම මෙයාද ලොකු කියලා එහෙම කියන්න බෑ සස්සඳන්න බෑ කම්පෙයාර් කරන්න බෑ කම්පෙයාර් කරන්න බැරි නම් ඕඩර් ඇක්සියොම්ස් වලට දාන්නත් බෑ පැහැදිලි හොඳයි ඔන්න ඕඩර් ඇක්සියොම්ස් කියන ඒවා එතකොට අර තියුනේ ෆීල්ඩ් ඇක්සියොම්ස් කියන ඒවා දෙකටම ගැලපෙනවා නම් අපි හඳුන්වනවා මේක ඕඩර්ඩ් ෆීල්ඩ් එකක් කියලා රයිට් හොඳයි